මේව විට සියලුවාර්තා බි දමින් සසිරුරෙටින් බොරුරමින් ලංකාකේ වැඩි පිරිසක් නරණ ටෙලවිශන් ටෙවකි රොබින් හුඩ් ගැන දන්නේ නැතිකෙනෙකු නෑනේද. කුඩා බාල මහලු තරුණ හැමෝම අර ෂවුද් වනාන්තරේ වීරය ගැන දන්වන නේද. සවුද්තියෙන් එංගලන්තේනේ? ොබින් හුඩ් කියන්නේ ප්‍රාන්ධයක්ද්ද සැබෑක්ද කියලා සස්ොයා බැළිමිකුත් සිද්ධ වෙලා තියෙනවා. රබින් හුඩ්ෙනකු ඇත්තටම ජීවත්වනා කියලා තමයි පිළිගැනීම. සමාජයෙන් පිටුහල් කළ රබින්හුඩ් තම මිතුරු කැල සමග ශවඩ් වනාන්තරේ ජීවත්ව වනාා. පිටුහල් කළ රොබන් හුඩන් පුදදු මේ කියන්නේ පොද්දු ජන වීරයකු වන්නේ කොහොමද ඔහු සටන් කළේ ධනය සූරාගත්තඋන්ගේ යාලි එය මංකොල්ලකා දුප්පුතුන්ට බෙදාදීමේ ක්‍රමය තුलाईයි. hoodුட் සමග विවිධ ජතිහා, ආගම් ඇதுුවන් जीවත්තු. ඔවුන් එක කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ ආකාරය රබන් හුඩ් චර්තය තුළ දකිින්ට පිළවන් ොබන් හුඩගේ සටන තුළ අසාදහරණ බද්ධ අයකිරීමට එරහිවීමකුත් හිතා පැහැදිලිව පෙනෙන්ට තිබෙනවා. අපේ රටේතුන් සරදියල්තුළූ එක්ලක්ෂණයක් තමයි ඇති තැනින් අරගෙන නැති අයට බෙදාදීීමනේද. අදත් මේ රබින්න් හුඩ් එංගලන්තේ වීරේක් එංගලන්තේ සංකේතයක්. රොබින් හුඩ් ජීවත් වූ්‍රදේශය ගුවන් විදදිලිය වන නොටින්න් හැම් හි හැමදා උදේ. න ඇහෙන්නේ රොබින්න් හුඩ්ගේ දේශයට ඔබව සාධරයෙන් පිළිගන්නවා කියලා. හොඳේ තැ අපේ රටේ නම් ඉතින් උතුන් කන්දේ සරදියල්ගේ පැත්තෙ රේඩියුවලින් එහම හෙන්නේ නෑනේ නේද හොයි දැන් ඔබ කල්පනා කරනු ඇති මේමොකද අද ටෙලිවියකේට හැදිලතින කුලප්පෝ කියලනේද කුලප්පෝ තමයි අහස්ස උසට බඳන්න බදු. බදු අදිින්නේ ඇත්ති හැකි උන්ටද කියන ප්‍රශ්නය දැන් ඇත්තටම රජයක් බදු අයකරන්නේ ඇයි බදු අයකල ිත්තියි අයකළ යුත්තේ රජයේ අවශ්‍යම වියදම් වලටන ේ අවශ්‍යම වේදම්වලට. එවගේමයි සෑම බදුමුදලක්ම වැයකරන ආකාරයේ දැනගැනීමට ජනතාවට අයිතියක්තියෙන. ය පාර්ලිමේන්තයේේ සමහරු කෑගහන්නේ පාර්ලිමේන්තු වර ප්‍රසාධනේද, ආං ඒ වගේ අයිතියක්ඡානතාවටත් තියවා. දැන් වැට්ට එකසියට පහළුවයි. සමමාජ ආරක්ෂණ බද්ධ සිට දෙකයි දැසම පහයි. ලක්ෂයට වැඩිනම් බදදුත්තෝගේැයි නේද.! එතකොට තවත් බදුවර්ග හතරක් විතර එන්න හදනොළු දාන බද්ද ඉඩම් බදධ නේද. අනේ මන්ද. මොනජාති බදුද මේ එන්න හදන්න කියලා. එතකොට මේ ජනාධිපතිම පිළිගත්තා පේරටේ වක්්‍ර බදු වැඩී කියලා. රුපියල් සේය රුපියල් තිහට වැට්ලතියෙන් නෙහොදේ ඒ තරමටම අවප්‍රමාණයි. එතකොට ඔය ආහාරුද්ධමනේ සයට අනූහතර පැන්ලලා මිනිසුන්ගේ ක්‍රේෂක්තියේ කැනෙ. යමක්කුං වියදාම් කරලා වැෑය කරලා මිලදීගන්න තියෙන හැකිියාව බිින්දුවට වැටලා තියන්නේ ඒ වෙලාවක තමයි අIMF කියන විදිට බදදු ගහන්නේ හොඳ ඉතින් ගැහවටකමක් නෑ කියමකු දැන් ප්‍රශ්නය මේ ගහන බදුු අපට පෙරලා නැවත ලැබෙනවාද කියනන නේද නැත්තන් හුම්බස් කට යනවාද කියනකනේ රජයේ රෝහල් වට ගිල්ලා පෝලිමේ ඉන්ට බෑ එහම ැරිමනිස්සු විාලතෝ ගයක්කින්නවා. එනිසා ආන්ඩුව ස්පරිතායේ අරහිරන් පාඩ් බලන්නන්නේ නැතිව එමිනිස්සියන්න්නේෙ කොහට ද පෞද ගෙිර ලකට. ආණ්ුවට බදුද්ගෙවවා ඒ ගෙවලා තමන්ගේ අතේතියෙන තුට්ටු දෙකෙන් දොස්තරව චනල් කරලා එක්ෂරේ එකයින්දල සියල්ලු දේට ගෙවනවා. නතර වෙලා සත්කමක් කරගන්න වුණොත් ඒක ටත් ගෙවන්ට සිද්ධවෙනවනනේද. ඒ පැලැන්තිය මහා දනවතුන්නෙමේ, ප්‍රකෝටිපතියන් අර දහපාලොස් දෙනට අයිති අය නෙවෙයිීමේ හොඳේ සමහරුම් පෞද්ගිල්ක රෝහල්වලින් එලියට එන්නේ ඉඩමත් උගස් කරලා. බදුද්ගෙ වනවා තව පිරිසක්කින්වා පෞද්ගෙලික පාසඇල්වලට දරුවන් යවන්නේ ඇයි. ආණ්ඩුවේ රජයේ පාසඇල්වලට ජාතික පාසැල්වලට දාගන්ට බැරි නිසා. හරිද අමාරුවෙන් හරි ටර්ම්ෆිීස් ගෙවාගෙන මහා බරත් දරාගෙන පෞද්ගෙලික පාසඇල්වලට තම දරුව අර්ගෙනයනවා. එතකොට මේයත් බදුගෙවනවා සාමාන්‍ය බදු සියල්ලම ගවනවා අරද ඒයා අතරවාරේ දරුවව පාසැලටයවල එතන් තත් මුදල් ගෙ වනවා එතන්ටත් බදු ගෙවනවා. තව පිරිසක්කින්න්නවා පපුොදුමගේ ප්‍රවාණ එට බැ. හර්ද එක අමුම අමු අපපාදුකක්නේ නේද. ඒ අය ලීස්කරල වාහනයක් ගන්නවා ලීසිංගෙවනෝ අධික මිලට පෙට්‍රල් ගහනවා ඒකටත් බදුගෙවුණනවා ඒ සියල්ලම් අන්තිමට රජේටමයි ගලාගෙන යන්නේ.. දැන් මේ අය කරන බදුදිහා බැලූහම ප්‍රධහන සාධකතුනක් හමත් ැත්තම් තේර්ණ සිංහලයෙන් කියෙනවනා මඟ හැරණ කීදනෙක් න්නව අදනේද අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහණය නේද. ඒවට මේ උදවිය තමන්ගේ අතේතියන මුදල් ගෙවන ගමන් ආන්ඩුට බදුද්ග වනවා දැන් ඔය රජයේ බදු සල්ලි වලින් වැඩිම මුදලක් වැය කරන්න මොකරද ආරක්ෂාවට. නමුත් ඇත්තටම අද බොහෝ දෙනකට තමන්ගේ ආරක්ෂාවට මොකද කරන්න වෙලා තියන්නේේ තමන්ගේම අතේ මුදලින් TV හයිකරගන්නට වෙලා තමන් දන නෑ. මහර ඔය පෞද්ගලික ආරක්ෂක සේවා පවාදුොරකොට තියාගෙනනවා තමන්ගේධනෙක්නද. දැන් අපේ බද මුදලින් වැඩීම පිරිසක් ආරක්ෂාවන්නේ කෞුද එකකෞුද පර්ලිමීන්තය මැතියම තිලනේද. ඒයගේෙන් අවම වශයෙන් මන්ත්‍රී කෙනෙකුට පොලිස් බටින් දෙන්නෙක හෝලැබෙනවා ආ රාජ්‍ය ඇමතවරුට ලැබෙන පෙට්‍රල් වියදම වාහන වේද මාදිය ගැන මීට පෙරත් නිරන්තරෙන්ම කතාහරලාතියෙනවන්නේ නේද ඒවතා කරනකොට ඒගුල්ලට මතක්වනේ මන්ත්‍රී වර ප්‍රසාද ඒවගේමයි මේ උන්දලට කඩේ යන ආහරහිංගන මන්ද පෝෂණය නැහැ. උද්ධමනය හරි අඩුයි වගේ අම්බරු කතා කියන නේද ಹො ಿರௌಟිකක් ೈ ිಕක් ටයි කෝ ್ දාගත්. ආං ඒ උන්දලගේ ගෙවල්වල ඉන්න උන්දලගේ හිටන්. ඔය සියලු නඩත්තුවට මේ අපේ බදු තමයි යන්නේ අස්සී මාන්තිකලෙස අපෙන් අය කරන බදු. අපට රෝබින්න් හුඩ්ඩ වගේ සරදියල් වගේ ජනවීරෙකු අවශ්‍යයනවා. ඒ ඇති හැකි න්ගේ මේ ධනය මංකොල්ල කාලා බෙදන්ට එහෙම නවේ යෑ නැත්තන් හෙම හිතාගෙන කිය යන්න අන්න සියත ටෙලිවැකින්කිවවා රබින් හුඩ්ඩුයි මේ සරදියලුයි ඕනේ අපේ ධනය මංකොල්ලකන්ට කලා නෑනෑ. නිවැරදි බදු ප්‍රතිපත්තියක් සඳහ සට. න් රන්න න් ോබීන් හඩ් කෙනෙක් සටන් කරන්න පුළුවන් සරදියල් කනෙ ෝනෙේ පොදු නතාවට ආදරේ හිතවතෙක් කොහනේ ඒම නැතුව අIMF හිතවතේ එෙම නෙවෙේ. ඒකට රනිിල් වික්‍රම සිංහ ඒක ම ති අ නන්ද ලා വීර සිංහත් තිി න්නේේද ඒ දෙ හොඳට ോම ඇති කියලා අIM FFක පදයට නටන් වැඩිත් එක්ක කියලා අදද ටෙලිවැැකිය අවසන් කරනවා.